හොඳයි දුදෙනි පුංචි විරාමයෙන් අනතුරුව නැවතත් අපි ඔබ සමගයි අපිට දුරකට නැමතුමක් ලැබෙනවා ආයුබෝවන් ඔබේ නම සඳහන් කරන්න හලෝ ඔබේ නම සඳහන් කරන්න මගේ නම සුරේද ධනවරපාරේ ඔව් කාටද කතා කරන්න පිළියන්ද කාටද කතා කරන්න ඕනේ අපි අසල්වැසියෙක් මම තරගම් පොඩි මන්ත්‍රය හතරවුවද පුළුවන් කියන්න ඇයනවා ඔබතුමා දැක්කහම මේ ඔබතුමාගේ පියාණන් මතක් වෙනවා පියාගේ ගීත ඔය බලමයි කතාන්න පියාගේ කතාන්න පිරවා බොහොම ස්තුතියි ඉතින් මේ මම ඉල්ලීමක් කරනවා මේ අර මේ උම්බෑ කිය ගියා මරණ බයගෙන් ගීත පොඩ්ඩක් ගායනා කරන්න පුළුවන්ද අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් අපි පුංචි කොටසක් ගායනා කරමු. එහෙමනම් බොහොම ස්තුති කතා කරාට. මං හිතන්නේ ගව මස් කන්නවා කියලා මෙහි වෙච්ච පළවෙනි ගීතය මේද? ඔව් ගව ඝාතනය ගැන නේද? ගව ඝාතනය ගැන මෙහි වෙච්ච පළවෙනි ගීතය නේද මේ? ඔව් ඔව්. ඔබතුමා මතකයේ විදිහට. ඊට පස්සේ නියාලෙල්ස මාත්මයාගේ කිරි දුන්නේ දරුවන් එනවා. මැක්සි ජයවිර මාත්මයාගේ බැරිබර කරේ තියන් එනවා. මෙවැනි ගීත ගණනාවක් කරන නමුත් ආරම්භය වෙන්නේ හොම්බෑ කියන ගීතය. හොඳයි අපි මල්ලි පුංචි කොටසක් ගායනා කරමු. උඹ කිය කිය මරණ බය උඹ කිය කිය මරණ බය කිරුචික මුලදි උඹ කිය කිය මරණ බය උඹ කිය කිය මරණ බය කිරුචික මුලදි බය බොහොම ස්තුතියි බොහොම ස්තුතියි තලක සහෝදර මේ ගීතය කවුද රචනා කරන්න ඇත්තේ මතක කරවද අපි සිංහ කරවමු මන්න බේසී කර වැනි ජේෂ්ඨ ගීපද රචකයන් අපිට අවශ්‍යම කාලේ මම නැත ඒ වගේම ඔබතුමා අද ඔබතුමාට රෙස්ට් එකක් කරන්න පුළුවන් වුණා චලක සහෝදරයා හිටපු ඉඳන් නේද දෙයියෝ දීලා වගේ චලක සහෝදරයා ගෙන අපේ එක හොඳට ගියා නැත්තම් මේ බර ඔක්කොම සම්පූර්ණයෙන් ඔබතුමාට තමයි කරට ගන්න වෙන්නේ බොහොම වටිනා ගීතයක් ඒක බොහොම වටිනා ගීතයක් ආදර්ශමත් ගීතයක් ඔබතුමා දන්නවද මෙතුමගේ අපේ චලක සහෝදරයාගේ ගුරුවරයා කවුද කියලා සංගීතමය ගුරුවරයා දන්නේ නැනේ සංගීතේ වන්න අහන්න අහගන්න බැරි කවුද චලක සහෝදරයා ඔබේ ගුරුවරයා මම අදට සංගීතය ඉගෙනගෙන නැහැ නමුත් මේ මම ගොඩක් දුරට ඕන කෙනෙක් සිංදු ගාන කියනවා නිකන් ඉන්නකොට විශේෂයෙන් මම ගොඩක් ආසයි දෙමළ සිංදු වලට ඒකිනුත් එස්පී බාලසුබ්‍රමණියන් ජේසුදාසන් මේ මොහමඩ් රාෆි තාත්තිගේ ආසම ගායකයන් මොහමඩ් රාෆි ඒවත් මට ඇත්තටම හොඳට දෙමළ කතා කරන්න පුළුවන් ඕකේ දෙමළ කැටගරි හතරයි මේ ප්‍රොනවුන්සියේෂන් එක මට හොඳට මම නිකයි නෝට ගොඩක් දෙමළ සිින්දු තමයි මොකද දෙමළ සිින්දු වල එකක් මගේ ඒකට තිබ්බ ආසාව හැබැයි ඒකෙන් මට දෙයක් ලැබුණ කියන්නේ ඔය ගොඩක් රාගධාරී සංගීතයේ දෙමළ කර්ණාටක මියුසික් නමුත් මම ඒක මොකද්ද කියලා දන්නේ නැහැ මම ඒ සින්දු කියලා තමයි මම මගේ වොයිස් ට්‍රේන් කරගත්තා. හොඳයි ඔබ ඒ ට්‍රේනින් කරගත්ත මේත් මට උදව් කරපු ඒ ගීතයක පුංචි කොටසක් අපි ගායනා කරමු. දවලුත් මම පරිස්සම් இளைய நிலா பொழுகிறது இதயம் வரை நனைகிறது உலா போகும் மேகம் கணக்கானுமே வில
இளக்கானுமே வானமே இளைய நிலாவா பொழுகிறது. රූපසිකා සහෝදරයාට ඉල්ලීමක් තියෙනවා මං හිතන්නේ නේද? ඒ ඉල්ලීමට කලින් ඒ තාම නිදි නෑ. ඔව් නෑ. මට දවල් නිදා ගන්න දුන්නේ දැන්. මෙන කුඩු මොකද ඇදගෙන ගියා. හැබැයි හොඳයි ඒ කාසිකේ. ඉතින් තාම නිදි නෑ දැන් තමයි කියලා නිදා ගන්න ඕනේ. හොඳයි. එතකොට මෙතුමා බොහොම ලස්සනට ප්‍රියා සූර්යසේන මාත්මයා ගීත ගායනා කරනවා. මුලින්ම ගායනා කරලා තියෙන්නේ එතුමගේ ගීත. තාත්තගේ ගීත ගායනා කරන්න කලින් අහමුද බලන්න ප්‍රියා සූර්යසේන මාත්මයා ගීතයක්. ඔබතුමා පුදුමයට පත් වෙයි මේ ගීතය. ඒක විශේෂයනේ මම ඉස්සෙල්ලා දැන් සංගීතෙම කැමතිත් නෑනේ. ඉගෙන ගන්නෙත් නෑ. දැන් ওই ස්කූලේ ඉස්සෙල්ලා සුචරිතය ඉගෙන ගත්තා. ප්‍රේමදාස මහත්තයාර නයිට් ස්කූල් එකක් තිබ්බනේ. ඔය තමයි දාම් පාසල් දැම්මම. ඇත්තටම ඒ දවස්වල මට අපේ තාත්තා කිසිඳු කියන කම්මැලි. කම්මැලි ගතියක් තියෙනවා. අර ඒ දැන් තමයි ඔය වටින්නේ කොච්චර පොඩිය. මම ආස ඇත්තට මගේ ගායකයා ප්‍රියා සූර්යසේන. සුරසේන මාත්මයා ගීතත් කෝල් එක ගීත තුනට එකක් විතර ගායනා කරන්න මේ වගේ මට තියෙනවා. චලක සහෝදරයා මෙතන සාමාන්‍ය ඔය පුටුවේ වාඩිවම ඔය පුටුවේ වාඩින කෙනාට අපි වද දෙනවා වැඩි. මේකේ වැඩිම වද දුන්නේ මගේ දැනේ චන්දන ලියනාච්චි මහත්මයාට. එතුමා මට පවෝදා උදේ රිපීට් එක කරනවානේ. රිපීට් එක ගිහලා බුද්ධික මල්ලි මං ගෝ චන්දන අයියේ ඊයේ වැඩේ හොඳනේ. බුද්ධික මල්ලි වැඩේ හොඳයි නේ මල්ලි. මම සින්දු 13ක් කියලා තිරවට මල්ලි. ඉතින් මේ වගේ දේවල් වලට චලක සහෝදරයා දන්නේම නේද සෑයට. මේ මොකද ගන්න මේ අර අපේ ගමේ තිබ්බ ලයන්ස් ක්ලබ් සිංහ සමාජයේ සිංහ පැදුරුපට්නේ ආනන්ද ඕ සිංහ සමාජයනම කොහොමරි අපේ ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලය දැන් ඉන්න සෙල්ලම් කරේ ඔකෙස්ට්‍රා ගත්ත හිටිය කොහොමත් 10ක් විතර හිටියන්. දැන් මම හැබැයි මාර වෙලාවක ගිය මම ගිය අන්තිමට බලන ඔක්කොම දැන් සින්දු පාහය හය හය පාපා ඉශාක්කෝ මම අන්තිමට සෙට් වුණානේ. මටත් ගානන්නේ නැගිට්ටම සිින්දු කියලා දැන් ඔකෙස්ට්‍රා හිටිය අපේ ප්‍රණීත්තඟ මේ බලිය මම චලක සිින්දු කියක් විතර කිව්වා. මොකද ඇත්තට මතන සෑන්කුවනේ
විසිතුනක් කිව්වා පුරා මම කෝ ඒක පුද්ගල කිව්සයි ඒක පුද්ගල නෙමෙයි පැය දෙකක් විතර හින්දුකෝ මම දැමුත් ඒක ළඟින් ගිහිල්ලා තියෙනවා චාලක සහෝදරයා මම හිතන්නේ අපිට දැන් ගීත ගණනාවකට යා යුතුයි චාලක මල්ලි කාගේද ගීතේ දැන් ඔව් රූපසිකා සහෝදරයා අපි නං ගායනා කරමු බොහොමත්ම ඉක්මනින් ඊට පස්සේ අපේ කොහොම හරි ඔබලා ගීත වලට යා යුතුයි අපි ගායනා කරමු ආචාර්ය දයාරත්න රණතුංග මහත්මයාගේ ආදරණීය දියණිය ආචාර්ය අමර රණතුංග මහත්මයාගේ ආදරණීය දියණිය ඒ වගේම කොළඹ මියුසියස් විද්‍යාලයේ කොළඹ මියුසියස් විද්‍යාලයේ සංගීත ගුරුවරයා රූපසිකා රණතුංග සහෝදරිය තමයි ගීත ගායනා කරේ මට දැනගන්න ඕනේ ඔබත් ඔය ඉදිරියට ඇසි නේද සංගීත නිපුණද මොකද්ද ඔබේ විශාරදද නිපුණද මමද සංගීත නිපුණ වෙනකන් මම ඉගෙන ගත්තා ඊට අමතරව සංගීත චිකිත්සාව සම්බන්ධව මම ශාස්ත්‍රපති විභාගයේ ඉවර කරා ඉන් ඉදිරියට
කරන්න බලාපොරොත්තු වෙනවා. මියුසික් ප්‍රතිනිස් වෙනවා. මට හිතෙනවා දැන් මට වෙනම අනේ සමා වෙලා තව මාස 3කින් විතර අපි ඇවිල්ලා අපි ලොකුවටම කතා කරන්න ඕනේ. ඒ පිළිම තව අපිට කතා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. පුංචි අසාධාරණකමක් වෙලා තියෙනවා. ඒකෙන්ද අපි දැන් ඒ පැත්තට ගොඩ වෙමු. අපි ආරාධනය කරනවා අපේ ආදරණීය ආනන්ද අපිවිර සහෝදරයාට ගායනා කරන්න. අපි එක්කන් යන්න ඉන්දියාවට. Come on.
සිංහ මාත්මිය. ආ එහෙනම් එතුමගේ ගෝලයෙක්ත් ඉන්නවා ශිෂ්‍යෙක් සහ ශිෂ්‍යාවක් ඉන්නවා. හොඳයි බොහොම ලස්සන ඔබ ගායනා කර අපි ඉන්දියාවේ එක්කන් ගියා බොහොම ලස්සනයි. ඉතාලම වටිනවා මේ වෙලාව අපි හින්දි ගීතයක් විතරයි අපිට කියන්නට හැකියාව ලැබුණේ නැත්තේ. හොඳයි. ඔව්. අපි ආරාධනය කරනවා නෑ ඇනිල වරල පිළිවෙල. බුද්ධික කියන කියනෙක් කරගෙන යනවා එම කියන කරන්න අපි හොමේ අරියන්න ෑන වර එකම සිින්දු ගායක තුන්නෙක් කියන්නේ අපේ ජොලිසීයයි දීපාලුයි මේ සමන්න අයිය ඒකපට කියවෙන්න අපිට විදර පටවන පුල අපිට පටන්න පුළුව ඒක මේ කිය පොිකොටසක් ගාන කරන්නන්නේ නැත මේ බාර ප්‍රශ්ක තවත් තවත්තියක් කළ තියෙනවන මේක දීපල් සිල්ල මාත්මය සහ ජොලිසිය මාත්මය සමන්සිල්ල මාත්මයක් ගායනා කරන කියෙන හිතමු
මේ ජොලිසියා මාත්මගේ ලස්සන ගීතයක් සුන්දර මැණිකගමි මාලා ඔන්නනේ හිරලේ නඩම ජය වෙනුනේ ජලක හක්කේ අපි හැම මුටි සුන්දර මැණිකගමි මාලා බොරමගේ අnder ගමි පුතුනා ඉnder සිමයම් ඉලා ජලකියෝ බොරමගේ පුටි මගේ හඳ වටි දැල්ලුනා සුන්දර මිනික ගමි මාලා අnder ගමි පුතුනා ඉnder හිමයම් சுந்தர ஜலகப்பட்டு விசிப்பாய் அரே பப்பு சிங்கரன்னு மூட போட்ட பெல்ல சலகையிலயோ மகிட்டு போற போக்கு போக ஸ்தூதி දන්නවනේ ළඟදී සමන්නායර කෝල් එකක් දීලා වෙච්ච දේ ඒක කියලා මම නතර කරන්න සමන්නායර සමන් සිල්ලා මාත්තර කෝල් එකක් මම දුන්නා ළඟදී එතුමයි ලෑල් ලයින් එකට ගත්තේ එතුමගේ හඬ මට ඇහෙනකොට ගොඩක් මීට වඩා අනුකරණය කරන්න පුළුවන් ඉතින් එතුමා මෙහෙම දෙයක් වුණා මම කතා කරන්න මම සමන්නායර හෙලෝ හරි හෙලෝ 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 සමන්නායර කියනවා ඔයි ඔයි ඔක තියලා ගන්න මට මම කියන එක නෑ ඔක තියලා ගන්නවා කිව්වා මට මම කියන ගෑනවා කියලා ඔක තියලා ගන්න කියලා කිව්වා හොයි එන අපි මොන මට දැන් වැඩේ තමයි තුනා ඔබ එන්න ගහනවා කරා රයිට් සලේ සිද්දගෙන නේ පුඩු පෙත්ත සිද්දගෙන මුන් ¡Gracias!
डायलॉग अनागते अदाय पुंच विराम करांगे ना